වාහනයක බලය සැප පහසුකම් වගේ අනිකුත් හැම දෙයකටම වඩා වාහනයක් නවත්වා ගන්නේ වාහනය පාලනය කරන්නේ කොහොමද කියන එකයි වඩාත් වැදගත් වන්නේ. එනිසා බ්‍රේක් කියන්නේ වාහනයක තියෙන වැදගත්ම කොටසක්. අද අපි සරලව වාහනයක බ්‍රේක් ක්‍රියාකාරීත්වය ගැන හා බ්‍රේක් පෑඩ්ස් මාරු කිරීම වැනි නඩත්තු කිරීම ගැනයි සාකච්ඡා කරන්නේ. බ්‍රේක් පරීක්ෂා කිරීම නිවසේදී ඔබ විසින්ම හෝ ගරාජයකට රැගෙන ගොස් කරගන්න පුළුවන්. ඔබ විසින්ම කරනවා නම් ඔබට ජැක් එකක් සහ ජැක් ස්ටෑන්ඩ්ස් අවශ්‍ය වෙනවා. පළමුව වාහනේ බිමතියෙද්දී රෝදේ නට්ස් ක්‍රොස් පැටර්න් එකට තරමක් බුරුල් කරගන්න. ගලවන්න එපා. වාහනේ පහතයි නම් මේ වගේ ලෝ ප්‍රොෆයිල් ෆ්ලෝ ජැක් එකක් පාවිච්චි කරන්න ඕන. පොළව ලෙවල් තැනක පමණක් ජැක් කරන්න. වාහනේ උස්සලා ජැක් එක මත වාහනේ තියෙන එක ඉතා අනතුරුදායකයි. ජැක් එකක් තියෙන්නේ වාහනේ උස්සන්න විතරයි. අනිවාර්යයෙන්ම ඉස්සුවට පස්සේ ජැක් ස්ටෑන්ඩ් එකක් තියලා වාහනේ බර ජැක් ස්ටෑන්ඩ් එකට ලබා දෙන්න ඕන. ජැක් ස්ටෑන්ඩ් වෙනුවට ලෑලි කෑලි ගල් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. වැඩි ආරක්ෂාවට ජැක් එකට බර නොවැටෙන විදියට වාහනේ යටට හේත්තු කරලා තියන්න. ජැක් ස්ටෑන්ඩ් ගන්නකොට බොහෝ දෙනෙක් කියන්නේ වාහනේ බරට වඩා ටිකක් වැඩි බරක් ඔසවන්න පුළුවන් ජැක් ස්ටෑන්ඩ් එකක් ගන්න කියලා. නමුත් ජැක් ස්ටෑන්ඩ් එකක් ගන්නකොට බලන්න ඕන වැදගත්ම දෙයක් තමා අවම මට්ටමේදී පොළවට වඩා කොතරම් උසයිද කියන එක. සාමාන්‍ය කායකකට තියන්න ටොන් 2ක ජැක් ස්ටෑන්ඩ් එකක් හොඳටම ප්‍රමාණවත්. නමුත් මේවා ටොන් 6 ජැක් ස්ටෑන්ඩ්. මේකේ වෙනස ටොන් 2-3 ජැක් ස්ටෑන්ඩ් වලට වඩා මේක අවම මට්ටමේදී ගොඩක් උසයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ජැක් ස්ටෑන්ඩ් එක උඩ වාහනයක් උස්සලා ඔබ යට වැඩ කරන අවස්ථාවේ ජැක් ස්ටෑන්ඩ් එකේ ලොක් එක පැන්නොත් ඔබේ ඇඳුම ටිකක් තෙත් වෙනවා විතරයි. පෙට්ටියේ යන්න සිදුවෙන අවස්ථාව බොහෝ දුරට අඩු වෙනවා. දැන් වාහනය උස්සලා ජැක් ස්ටෑන්ඩ් මත තිබ්බට පස්සේ මුලින් බුරුල් කරපු නට් ගලවලා රෝදේ ඉවත් කරගන්න. මෙතෙක් අපි කතා කළේ ඔබ තනිවම ගෙදරදී මේ වැඩේ කරගන්න විදිය. නමුත් වැඩි පිරිසක් මේක ගරාජයකට දීලා කරගන්නේ. ඒ නිසා එතනදී මේ වැඩේ සිදුවිය යුතු ආකාරය ගැන අපි දැන් සොයා බලමු. ගරාජ් එකේ ලිෆ්ට් එකක්, ඉම්පැක්ට් රින්ච් එකක් වගේ ටූල්ස් තියෙනවා නම් පහසුවෙන්ම වාහනේ උස්සලා රෝද ගලවන්න පුළුවන්. අපි දැන් මේ දකින්නේ ඩිස් බ්‍රේක් පද්ධතිය. මේ තියෙන්නේ බ්‍රේක් රෝටර් එක නැතිනම් ඩිස්ක් එක. මේ තියෙන්නේ බ්‍රේක් කැලිපර් එක. මේ බ්‍රේක් රෝටර් එක තමා අපි දැන් ගලවපු රෝදයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එනිසා රෝදය කැරකෙවෙනකොට මේකත් කැරකෙවෙනවා. මේ බ්‍රේක් කැලිපර් එක ඇතුලේ තියෙන බ්‍රේක් පෑඩ්ස් අපි බ්‍රේක් පැඩල් එක පාගනකොට මේ රෝටර් එකට තද වෙනවා. එතකොට ඇතිවන ඝර්ෂණය නිසා මේ රෝටර් එක කැරකෙන වේගය අඩු වෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේම රෝද රෝටර් එකට සම්බන්ධ නිසා රෝදයේත් වේගය අඩු වෙනවා. ඒ කියන්නේ වාහනේ ස්ලෝ වෙනවා. මේක තමා සරලව වාහනයක ඩිස් බ්‍රේක් පද්ධතිය ක්‍රියා කරන ආකාරය. සාමාන්‍යයෙන් බොහෝ වාහනවල පිටිපස්සේ දකින්න ලැබෙන ඩ්‍රම් බ්‍රේක් පද්ධතියත් මේ මූලධර්මයේම ටිකක් වෙනස් විදියකට පාවිච්චි කරන්නේ. මේකේ රෝටර් එක වෙනුවට මේ විදියට ඩ්‍රම් එකක් තියෙන්නේ. අපි බ්‍රේක් පෑගුවම මේ මැද තියෙන වීල් සිලින්ඩර් එකේ දෙපැත්තේ පිස්ටන්ස් එළියට තෙරපෙනවා. එතකොට ඒවට සම්බන්ධ වෙලා තියෙන බ්‍රේක් ලයිනර්ස් උත් දෙපැත්තට ඈත් වෙනවා. එතකොට ඒවා ඩ්‍රම් එකේ ගෑවිලා ඇතිවන ඝර්ෂණය නිසා ඩ්‍රම් එකේ වගේම ඒකට සම්බන්ධ කරලා තියෙන රෝදයේ වේගයත් අඩු වෙනවා. එකම සරල මූලධර්මය තමා වෙනස් ආකාරයකට යොදවලා තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ බ්‍රේක් පෑඩ්ස් හෝ බ්‍රේක් ලයිනර්ස් රෝටර් එකට හෝ ඩ්‍රම් එකට තදවීමෙන් තමා මේ වාහනේ බ්‍රේක් පදින්නේ. ඉතින් මේ බ්‍රේක් පද්ධතිවල මූලිකවම ගෙවි යන කොටස් තමා බ්‍රේක් පෑඩ් සහ බ්‍රේක් ලයිනර්ස්. අද අපි පළමු අදියර විදියට බ්‍රේක් පෑඩ්ස් මාරු කරන විදිය බලමු. ඉස්සල්ලාම කැලිපර් එකේ යට පැත්තේ තියෙන ඇණය ගලවලා ඉවත් කරගන්න. ඊට පස්සේ කැලිපර් එක උඩට නවලා විවෘත කරගන්න පුළුවන්. කැලිපර් එක උඩට නැමුවම මෙහෙම කෙලින් හිටින්නේ නැතිනම් ලණුවකින් උඩ ෂොක් එක වගේ දෙයකට බැඳලා රඳවන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරලා බ්‍රේක් පෑඩ්ස් මේ විදියට ගලවා ගන්න තියෙන්නේ. සමහර වාහනවල බ්‍රේක් පෑඩ්ස් වල වෙයා ඉන්ඩිකේටර් එකක් තියෙනවා. සමහර ඒවල එහෙම නැහැ. මේක දැන් අලුත් බ්‍රේක් පෑඩ් එකක් එක්ක සංසන්දනය කළොත් ඔබට පේනවා ඇති පාවිච්චි කළ බ්‍රේක් පෑඩ් එක ගෙවීම නිසා ඝනකම කොතරම් දුරට අඩු වෙලා තියෙනවද කියලා. ඒ නිසා වැඩි ආරක්ෂාව සඳහා බ්‍රේක් පෑඩ් සම්පූර්ණයෙන්ම ගෙවීමට පෙර මාරු කර ගැනීම නුවණට හොරුයි. බ්‍රේක් පෑඩ්ස් මාරු කරනකොට වාහනය නිෂ්පාදකයාගේ ජෙනුයින් බ්‍රේක් පෑඩ්ස් දාන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. නමුත් ඒවා මිලෙන් අධික නිසා බොහෝ දෙනෙක් ආෆ්ටර් මාකට් බ්‍රේක් පෑඩ්ස් පාවිච්චි කරනවා. මේ ආෆ්ටර් මාකට් බ්‍රේක් පෑඩ් බ්‍රෑන්ඩ්ස් අතර තත්ත්වයෙන් උසස් එකක් තෝරා ගැනීම ඉතා අපහසු කාරණයක්. ඒවගේම තත්ත්වයෙන් පහළ බ්‍රේක් පෑඩ්ස් නිසා රෝටර් එක කැපෙන්න, ඒවගේම හදිසියේ බ්‍රේක් අඩුවීමෙන් ලොකු අනතුරක් සිදුවෙන්න පුළුවන්. නමුත් මේකට හොඳ විසඳුමක් තියෙනවා. බොහෝ වාහන නිෂ්පාදකයෝ තමන් විසින්ම බ්‍රේක් පෑඩ්ස් නිපදවන්නේ නැහැ. මේවා බ්‍රේක් වලට විශේෂිත වූ වෙනත් කම්පැනි එකකින් තමයි ලබාගන්නේ.
ඉතින් ඔබ ගලවපු ඔරිජිනල් බ්‍රේක් පෑඩ් එක අරන් හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් ඒකේ මේ බ්‍රේක් වලටම විශේෂිත වූ කම්පැනියකේ නම මොඩල් කෝඩ් එක වැනි දෙයක් සඳහන් කරලා තියෙනවා. බොහෝ විට මේ බ්‍රේක් පෑඩ් නිෂ්පාදකයෝ ආෆ්ටර් මාකට් පාර්ට්ස් විදිහට තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ මේ බ්‍රේක් පෑඩ්ස් වාහන නිෂ්පාදකයාගේ මිලට වඩා ගොඩක් අඩු මිලකට වෙළඳපොළට නිකුත් කරනවා. උදාහරණයක් විදිහට මේ බ්‍රේක් පෑඩ්ස් වල පහළ රාණේ කියලා මේ බ්‍රේක් පෑඩ් එකේ නිෂ්පාදකයාගේ නම සඳහන් කරලා තියෙනවා. රාණේ කියන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන වාහන වර්ග විශාල සංඛ්‍යාවකට OEM පාර්ට්ස් විදිහට බ්‍රේක් පෑඩ් සපයන කම්පැනි එකක්. ඉතින් මේ වාහනයට සරිලන රාණේ බ්‍රේක් පෑඩ් එකක් ඉතා අඩු මුදලකට ක්වොලිටි ආෆ්ටර් මාකට් පාර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අලුත් බ්‍රේක් පෑඩ්ස් ඇතුළත් කරන්න ඉස්සෙල්ලා අලුත් බ්‍රේක් පෑඩ්ස් වල වැඩි ඝනකමට සරිලන විදිහට පිස්ටන් එක පස්සට යවන්න ඕන. ඒ වගේම කැලිපර් එක සවිවන දෙපැත්තේ ගයිඩ් පින් දෙක හොඳින් පරීක්ෂා කරලා බලලා ලිහිසි ද්‍රවය යොදලා නැවත සවි කරන්න. දැන් මුළු පද්ධතියම බ්‍රේක් ක්ලීනර් එකක් පාවිච්චි කරලා හොඳින් පිරිසිදු කරගන්න. මේ වෙනුවට තෙල් හෝ කිසිදු ලිහිසි මාධ්‍යයක් ඉතුරු වෙන දෙයක් පාවිච්චි කරන්න එපා. ඒක අනතුරුදායකයි. ඒ නිසා මේ වගේ බ්‍රේක් ක්ලීනර් එකක් පාවිච්චි කරන එක තමා වඩාත්ම සුදුසු දේ. දැන් අලුත් බ්‍රේක් පෑඩ්ස් මේ විදිහට හරියාකාරව බ්‍රේක් ලිප්ස් වලට වැටෙන විදිහට සවි කරගන්න. ඉන්පසුව කැලිපර් එක පහත් කළා එන සවි කරගන්න. මේ සඳහා ටෝක් රින්ච් එකක් තියෙනව නම් වඩාත් හොඳයි. නමුත් අතේ ගානට තද කළත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ වාහනේ රෝටර් එක, ගයිඩ් පින්, රබර් පාර්ට්ස් වගේ දේවල් වලට හානි වෙලා තිබුණේ නැහැ. නමුත් ඔබේ වාහනේ මේ කුමන හෝ කොටසක් ගෙවි ගිහින් හෝ හානි වෙලා තියෙනවා නම් ඒව අනිවාර්යෙන් මාරු කරන්න. මීට අමතරව සමහර යුරෝප් වාහනවල බ්‍රේක් පෑඩ් සෙන්සර් එකක් තියෙනවා. ඒව පරීක්ෂා කරලා බලලා මාරු කරන්න ඕන. විශේෂයෙන්ම බ්‍රේක් රෝටර්ස් ගෙවෙනකොට ඩිසයින් එකෙන්ම කොනේ පොඩි රිජ් එකක් ඉතුරු වෙනවා. මේවා රීසර්ෆේස් කරන්න ඕන, නැතිනම් රෝටර් එක පිටින්ම මාරු කරන්න ඕන. අවසාන වශයෙන් දැන් රෝද සවි කරගන්න තියෙන්නේ. ඔබ ගෙදරදී සවි කරනවා නම් මුලින්ම ජැක් ස්ටෑන්ඩ් එක උඩ රෝදේ සවි කරලා යම් ප්‍රමාණයකට එන තද කරගන්න. ඊට පස්සේ වාහනේ බිමට පහත් කරලා නැවත වරක් ක්‍රොස් පැටර්න් එකට එන තද කරගන්න ඕන. සාමාන්‍ය ටූල් එකෙන් ප්‍රමාණයට එන තද කරන්න. අනවශ්‍ය විදිහට ටූල් එක එක්ස්ටෙන්ඩ් කරන්න හෝ ටූල් එක උඩ නැගලා ඕනවට වැඩිය තද කරන්න එපා. ඔබට මේ වීඩියෝ එකෙන් වාහනයක බ්‍රේක් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය ගැන වගේම ඩිස් බ්‍රේක්ස් නඩත්තුව ගැන හොඳ අදහසක් ලැබෙන්න ඇතැයි සිතනවා. මේ වීඩියෝ එකට අපිත් එක්ක එකතු වුණු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. YouTube එකේ elekri.com කියලා සර්ච් කළොත් අපේ අනික් වීඩියෝසුත් ඔබට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.